සම්මා සම්බුදු සරණයි සුබින්වත් ඔබ සියලු දෙනාටම සම හිත සූපනිස මුළු ලොවට ප්‍රතරමේ sannivedanaya කරන ජාතිහි බොදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව සත්ธรรม දේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. ඒ සඳහා අද දම් සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ මීගලෑව පොතාන සීමලෑව ශ්‍රී සුභෝදි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද රාජාංගනීය සුමනසාර ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ සාදුනාද පවත්වා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැපත්නි, මේ මුතුම් සද්ධර්ම දේශනාව මුළු ලොවටම sannivedanaya කරන්නට තම පුණ්‍යවන්ත සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පෙබරවාරි මාසේ 19 වන දිනට ජන්මදිනය සිහිපත් කරන RD පාරමී නෙත්සරාදීනියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඊශ්‍රායලයේ සේවය කරන WM සන්ධ්‍යා කුමාරි වර්ණසූරිය මෑණියන් හා RD චන්දිමාල් නිලේෂ් ආදරණීය පියාණන් විසින් එසේනම් අපි ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට නමස්කාර පූරක ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට දේශනාව පවත්වා වතාරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ වේ උප්පත්තිං කෝධං රතං භන්තං ධාරේ තමහං සාරතිං බ්‍රෝමි රස්මිංගාහෝ ඉතරෝ ජනෝති. දීපදෝත්තම අංගීරස මහා කරුණා නිධාන වූ භාග්‍යවත් සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සද්ධර්ම ශ්‍රවණා බිලාසි සදහැති වාසනාවන්ත කාරුණික පින්නතුනි පින්වතියනි බෝසත් දූදරුවනි, අපි හැමදෙනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ මහා කාරුණික තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ හදමඩලින් පැන නැගිලා මානෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රීමුඛ පත්මය විවර කරමින් සතර දරදා වහන්සේලාගේ ස්පර්ශය ලැබමින් සුදුසුදු බුදුරැස් විහිදවමින් ලෝක සත්‍යා කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ
අති පරම ගාම්භීර උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් අල්ප මාත්‍රයක තරම් බොහෝම පුංචි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි අපි හැම දෙනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඒ නිසා අපි කවුරුත් තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාවක් අපි ගාව තියාගෙන ඇති කරගෙන නව ලෝතුරා ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාවකින් යුක්තව ආර්ය පුත්‍ර මහා සංඝ රත්නයේ කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාවක් හිත තුල ඇති කරගෙන කර්මය සහ කර්මඵලයේ ඇති විශ්වාසය ඇති කරගෙන බොහෝමත්ම උවමනාවෙන් යුක්තව අනේ අපිටත් මේ ගොහොර කටුක දුක්ඛිත අමිහිරි මේ සසරෙන් මිදෙන්න මේ උතුම් සද්ධර්ම දේශනාව මගේ පරම කල්යාණ මිත්‍රයම වේවා. මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන පුරාවට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන කිසිදු පංච නීවරණ ධර්මයක් මගේ හිත තුල නෝපදිත්වා. මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන පුරාවටම මගේ හිතේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩිත්වා. මේ උතුම් දේශනාව කෙලවර අපටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනීය ඇතිව ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. පින්තුනි, අද දවසේදී බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ධර්ම දානයක් හැටියට ලොව පුරාම සිටින සදහැත්තවිතුන්ගේ දෙසවනට මේ උතුම් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පණිවිඩය දෙන්නට දායකත්වය දරන්නේ විශේෂයෙන්ම මේ 2024 දෙවෙනි මාසේ 19 වෙනි දින ජන්මදිනය සිහිපත් කරන ආර්.ඩී. පාරමී නිත්සරා දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත්, එවගේම ඊශ්‍රායලයේ සේවයේ නියුතු W.M. සන්ධ්‍යා කුමාරි වර්ණසූරිය මෑණියන්ට මෞතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත්, එවගේම ආර්.ඩී. චන්දිමල් නිලෙක්ස් ආදරණීය පියාණන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ සියලු දෙනා විසින් අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරන බව සඳහන් කළ දිවෙනු. මේ පින්නතුන්ගේ තවත් බලාපොරොත්තු අරමුණු රාශියක් මුදුන්පත් කරගෙන තමයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට අදහස් කරන්නට යෙදුනේ. ඉතින් ඒ කරුණු කාරණා මේ ධර්ම දේශනාවේ අවසානයේදී අපි සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ඒ නිසා මේ සම්පූර්ණ කාලයම අපි මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන්ම යොදව ගන්න උත්සාහවත් වෙමු. එමනම් මේ මෙදිරියේ සිට ධර්ම ශ්‍රවණය කරන අපි හැම දෙනාටමත් මේ ධර්මාසනේ ඉඳගෙන බණ කියන මටත් ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝකවාසී සදහෙති පින්වත් සියලු දෙනාටමත් මේ උතුම් අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයක් අහන්න ලැබීම පිණතුනි අපේ පරම භාග්යයක්. ඒ නිසා ධර්මයේ දේශනා කරන මටත් ධර්ම ශ්‍රවණය කරන පිණතුන් හැම දිනාටමත් මේ වෙලාවේ විවර වෙන්නේ පිණතුනි නිවන් දොරටුවයි. ඒ නිසා මනාකොට මේ ධර්මයේ තමන්ගේ හිතින් අහගෙන මනාකොට යෝනිසෝ මනසකාරයේ යෙදුනොත් පිණතුනි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාන්දිෂ්ඨිකයි, අකාලිකයි. ඒ නිසා පිනතුනි මේ ධර්මය අද අදම පිනවත් ඔබ හැම දෙනාටම තම තමන්ගේ නුවණින්ම දැකලා අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕනේ ඒ මේ අත දුවන අපේ හිත මේ වෙලාවේ තමන් තුළ රඳවාගෙන ධර්ම දේශනාවට නතු වෙච්ච හිතක් ඇති කරගෙන
ධර්ම දේශනාවෙන් බැහැරට අපේ හිත යන්ට නොදී දේශනාවට නතු වෙච්ච හිතකින් මේ ධර්මය අහන්න උත්සාහවත් වෙන්නට ඕනේ. පිනතුනි, මම පිනතුන්ට මාතුකා කළා ගාථා රත්නයක්. මේ උතුම් ගාථා රත්නය සඳහන් වෙන්නේ ධම්මපදයේ. කොද්දක නිකායේ ධම්මපදයට අයිති ගාථාවක් තමයි, කෝද වග්ගයට අයිති ගාථා රත්නයක් තමයි පිනතුන්ට මං අද ධර්ම දේශනාව හැටියට මාතුකා කරන්නට යෙදුනේ. පිනවත්නි, අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සිහිපත් කළා, මහණෙනි, ආරාම සෙනසුන් කුටි ආදී දේවල් වහන්සේලා පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. භාග්‍යවතුන් වහන්සේ මේ ආරණ්‍ය සේනාසන කුටි සෙනසුන් පිළිගන්න කියන මේ වචනය ඇහුව පමණින් ඒ කාලේ හිටිය ශ්‍රද්ධාවන්ත සිටුවරු මහා රජවරු පිනතුනි මහා විහාරාම කරලා ආරාම සෙනසුන් හදලා එවකට හිටව භික්ෂුන් වහන්සේලාට පූජා කළා. බුද්ධප්‍රමුඛ මහා සංඝයාට පූජා කළා. දැන් බිම්බිසාර මහරජතුමා පළවෙනි ආරාම පූජාව සිද්ධ කළා, වේළුවන ආරාම පූජාව. අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා ජේතවන මහා විහාරය කරලා පූජා කළා. ඒ වගේම පිනතුනේ විසාකා මහා උපාසිකාව සැවැත්නුවර පූර්වාරාම පූජාව සිද්ධ කළා. ඒ වගේ සිටවරු පිනතුනේ කුක්කුටාරාමයේ, ගෝසිකාරාමයේ, පාවාරිකාරාමයේ කියලා ආරාම තම තමන්ගේ හිතුව පරිදි පිනතුනේ හද හදා පූජා කළා. භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට ආරාම පූජාව කැපයි කියලා දේශනා කළාට පස්සේ පිනතුනේ ඒ වෙලාවේදී මේ සැවැත්නුවරෙන් වේළුවනාරාමයෙන් ඈත වේළුවනාරාමයේ රජගහනුවර, ඒ වගේම සැවැත්නුවර ජේතවනාරාමයේ කියන මේ දෙපැත්තෙම බැහැරව ඈත පිහිට තියෙන ගමක් තියෙනවා අලවුනුවර කියලා. මේ අලවුනුවර කියන ගමේ එච්චර ප්‍රසිද්ධත්වයට පත් වෙච්ච නැති, ප්‍රකටභාවයට පත් වෙච්ච නැති ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මුන්වහන්සේට කුටි සේනාසන හදලා දෙන්න මේ පැත්තේ කවුරුවත් හිටියේ නැහැ, බාර ගන්න ගත්තේ නැහැ. ඒ නිසා මුන්වහන්සේ හිතුවා මම මට කුටියක් සේනාසනයක් හදා ගන්න ඕන කියලා. ආයුධයකුත් අරගෙන කැලේට යනවා ගහ කපා ගන්න. පිනතුනි, මෙහෙම වනාන්තරයට යනකොට දකිනවා බොහොම ලස්සන ගහක් දකිනවා. මේ ගහෙන් නම් මගේ කුටියට අවශ්‍ය කරන දණු ටික ගන්න සම්පූර්ණ කර ගන්න පුළුවන්. ගෙදර දොරට හරියනේවා, පරාල වලට හරියනේවා, බාල්කෝන වලට හරියනේවා, මේ සියල්ලම මේ ගහ කපා ගත්තොත් නම් මට ඇති කියලා හිතුණා. එතල මේ ස්වාමීන් වහන්සේ ගහ කපන්න පටන් ගත්තා. මේ වෙනකොට පිනතුනි ගස් කැපීම, එහෙම නැත්නම් කොලාතු කැඩීම උපසම්පදා භික්ෂුවකට තහනම් කියන විනය පනවල තිබෙන ති කාලේ. පිනතුනි ඒ වෙනකොට මොන් වහන්සේ ගිහිල්ලා අර ලස්සනට තියෙන බොහොම කෙලින් තියෙන විශාල ගහක් මුන්වහන්සේ කපන්න පටන් ගත්තා. හැබැයි ඒ කපන්න පටන් ගන්නකොට ඒ ගහට අධිග්‍රහිත වෘක්ෂ දේවතාවක් හිටියා. වෘක්ෂ දේවතාව හිටියේ නිකම්ම නෙමෙයි, තමන්ගේ ඇකේ හොයාගත්ත දරුවෙකුත් එක්ක, පුංචි දරුවෙක් හිටියා. පිනතුනේ වෘක්ෂ දේවතාව, එහෙම නැත්නම් මේ ගහ විමානයක් කරගත්ත දිව්‍යාංගනාවක්, හරියට අපේ ගෙදර වගේ. ඒ දෙවියන්ටත් ඒ ගහ ගෙදරක්. ඒ නිසා මේ ගහ කැපුවොත් ගෙදර කඩාගෙන යනවා, නැති වෙලා යනවා. පිනතුනි අපි වුණත් අපේ ගෙදර කවුරු හරි කඩන්න આવොත් අපිත් එළියට බහැලා ඒකට එපා කියලා කෑ ගහනවනේ. ඒ වගේ මේ දිව්‍යාංගනාවත් තමන්ගේ දරුවත් අරගෙන මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා පිණී ඉඳලා කිව්වා, අනේ ස්වාමීනි මේ ගහ කපන්න එපා, මේක තමයි මගේ දරුවත් මමත් ඉන්න මගේ විමානය, මගේ ගෙදර තියෙන්නේ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ වෙන ගහක් හොයාගන්න කියලා කිව්වා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේත් කියනවා, මට මේ කැලේ අය වෙන ගස් නැහැ, මේක තමයි හොඳම ගහ. ඒ හින්දා මට මේ ගහ හැර වෙන ගහක් කපා ගන්න විදිහක් නැහැ. ඔබතුමිය කැමති නම් වෙන තැනකට ගිහිල්ලා විමානය හදාගන්න, මට මේ ගහ ඕනේ කියලා මේ ස්වාමීන් වහන්සේ ගහ කපනවා.
දැන් අපි කවුරු කොච්චර කිව්වත් මොන විදිහෙන් කිව්වත් අපි වෙන තැනකට ගිහිල්ලා ගෙදර හදාගන්න ටවුන් එකක් ළඟට ගිහිල්ලා ඉඩමක් දෙන්නම්කෝ ඒකේ හදාගන්න කිව්වත් ඔයගොල්ලෝ කැමති වෙයිද මේ හදපු ගෙදර දාලා යන්න පින්නත් මේ ඉතින් දිවියෝ දෙවියෝගලු කියලා කියන්නේ කෙලෙස් සහිත කොට්ටාසයක් වෙනවත් මේ දෙවිවරු කියන්නේ කෙලෙස් සහිතයි එතකොට කෙලෙස් වලින් පිරිච්ච මේ දෙවිවරුත් ඒකට කැමති නෑ තමන්ගේ විමානය අත්හැරලා යන්න අනේ අය මට යන්න තැනක් නෑ ස්වාමීනි මේ ගහ කපන්න එපා කිව්වා. නමුත් ඒ ගහ කපන එක ස්වාමීන් වහන්සේ නතර කරේ නැහැ. ඒ වෙලාවේ මේ දෙව්දුව කල්පනා කරනවා තමන්ගේ මේ අතේ ඉන්න දරුවා මේ ස්වාමීන් වහන්සේ කපන ගහ ළඟින් තිබ්බොත් මේ ගහන පොරව පාර ළඟින් තිබ්බොත් එහෙම මගේ දරුවා දැකලවත් මේ හාමුදුරුවෝ පොරවෙන් කොටන්න නැතුව ඉඳී මේ ගහ කපන්න නැතුව ඉඳී කියලා හිතුවා. එහෙනම් අර දේවතාවගේ දරුවා අර එකේ හිටපු දරුවා අරගෙන හාමුදුරුවෝ ගහ කපන තැනින් තිබ්බා. හාමුදුරුවෝ දරුවා දැක්කේ නැහැ ගහ කපන්න ඕන කියන අදහසින් අරගෙන පොරව උස්සල ගහනකොට පොරව පාර නතර කරගන්න බැරි වෙලා ගිහිල්ලා අර දිව්‍ය පුත්‍රයාගේ අතක් වෙන් වෙන්න කැපිලා වැටුණා. වෙනතුනේ තමන්ගේ දරුවෙක්ගේ අතක් කැපුණොත් එහෙම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කොච්චර තරහක් වේදනාවක් එයිද කෙලෙස් සහිත නිසා. කෙලෙස් සහිත නිසා තරහව ඉස්මතු වුණා. තමන්ගේ දරුවගේ අත වෙන් වෙන්න කැපුවට පස්සේ දෙව්දුවට ආපු තරහා මේ හාමුදුරුව මරන්න තරම් තරහක් ඇති වුණා. අත් දෙක උස්සලා ගත්තා හාමුදුරුවන්ට ගහලා මරනවා කියලා. හැබැයි අත් දෙක උස්සලා ගන්නකොට හිතුවා මුන්වහන්සේ බොහොම සිල්වන්ත භික්ෂුන් වහන්සේ නමක්. මුන්වහන්සේට ගැහුවොත් මුන්වහන්සේව මැරුවොත් මට ආයේ වෙන කොහෙවත් යන්න වෙන්නේ නැහැ. මට යන්න වෙන්නේ නිරයටමයි කියලා දැක්කා. ඒ විතරක් නෙවෙයි මම මෙහෙම භික්ෂුන් වහන්සේ නමක් ඝාතනය කළොත් උන්වහන්සේ අපවත් කළොත් සමහර වෙලාවට මේ වනාන්තරයේ අධිග්‍රහිත අනිත් දෙවිවරුත් හිතයි අර ගහට අධිග්‍රහිත වෙලා හිටපු දෙව්දුවත් ගහක් කපන ශ්‍රමණයෙක් මෙරුවනේ අපිත් එහෙනම් ඒ විදිහටම කරමු කියලා මේ වැරදි ආදර්ශය අනිත් පැත්තොන්ටත් යන්න පුළුවන් වෙයි. ඒ නිසා මමම දුකට වැටෙන්නේ නැහැ. මම්ම ගිහිල්ලා මට දුගතියක් හදාගන්නේ නැහැ. මුන්වහන්සේ මගේ විමානය කඩනවා මගේ දරුවත් ගෙත් අතක් කැපුවා. ඒ නිසා මම මුන්වහන්සේට ගැහුවොත් මං තවත් ප්‍රපාතයකටයි වැටෙන්නේ. ඒ නිසා මුන්වහන්සේට මේක පහදලා වැඩක් නැහැ. මුන්වහන්සේගේ ශාස්ත්‍රු කෙනෙක් ඉන්නවනේ. මුන්වහන්සේගේ ගුරුවරයෙක් ඉන්නවනේ. මං ආන්ගේ ගුරුතුමන්ව ගිහිල්ලා හම්බ වෙලා මේ ප්‍රශ්නේ විසඳගන්නවා කියලා දෙව්දුව පින්තුනේ ඉහළට ගත්ත අත් දෙක පල්ලෙහාට දාලා අඬ අඬා පින්තුනේ දෙව්රම් මහ වෙහෙරට යනවා. බුදුරජාණන් වහන්සේ ඉන්න තැන පෙනී ඉඳලා මේ දෙව්දුව අඬනවා. බුදුරජාණන් වහන්සේ අහනවා දෙව්දුව මොකද අඬන්නේ කියලා ඇහුවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේගේ ශිෂ්‍යයෙක් මගේ විමානය කඩලා දැම්මා. මට දැන් ඉන්න හිටින්න නිදාගන්න ඉන්න තැනක් නැහැ. ස්වාමීනි ඒ විතරක් නෙමෙයි මගේ දරුවගේ අතත් උන්වහන්සේ කපලා දැම්මා. ඒ හාමුදුරුවන්ව මරන්න තරම් ස්වාමීනි මට තරහක් ඇවිල්ලා මගේ අත් දෙක ඉස්සුවා. මං ඒ අත් දෙක උස්සන වෙලාවේ මං කල්පනා කළා මේ වගේ සිල්වන්ත උතුමන් වහන්සේ නමකට මම ගහලා උන්වහන්සේ අපවත් කෙරුවොත් මට ආපහු ගිහිල්ලා ඉපදෙන්න වෙන්නේ අවීච මහ නරකාදී වල තැන්වල කියලා මම දැක්කා. ස්වාමීනි මං එහෙම දැකගෙන දැනගෙන උන්වහන්සේට ගහන්නේ නැතුව වචනයක්වත් මං කියන්නේ නැතුව ස්වාමීනි එතරින් නික්මෙලා මං භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට ආවා කිව්වා. පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ දෙව්දුව හරිය ප්‍රශංසා කළා. ඔබ බොහෝම යහපත් වැඩක් කරලා තියෙන්නේ. ඔබ බොහෝම හොඳ වැඩක් කරලා තියෙන්නේ. එහෙම කියලා ඒ දෙව්දුවට පින්නතුනේ මම මාතුකා කළ ගාතාව ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ ගාතාවේ සඳහන් වෙන්නේ මොකක්ද පින්නත්නේ? මේ ගාතාවේ සරල තේරුම තමයි වේගෙන් යන කරත්තයක් තියෙනවා නම් ඒ වේගෙන් යන කරත්තය නියම සාරතියෙක් නියම රියදුවෙක් ඒ වේගෙන් යන කරත්තයට පැනලා ඒ කරත්තය තමන්ට ඕන විදිහට පාලනය කරගෙන තමන්ට ඕන තැන දක්වා දක්වන්න සුදුසු සාරතිය කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් රියදුරෙක් ඉන්නවා නම් ආන් ඒ කෙනා තමයි නියම රියදුරා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මොකද්ද පින්නතුනේ මේ වේගයෙන් යන කරත්තය? කවුද පින්නතුනේ මේ වේගයෙන් යන කරත්තය පාලනය කරන්න ඕන කෙනා?
මොකද්ද මේ වේගයෙන් යන කරත්තය කියලා කිව්වේ? වෙනතුනි වේගයෙන් යන කරත්තය තමයි අපේ හිත. අපේ හිත තරම් වේගවත් දෙයක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. එනිසා මේ වේගයෙන් ඇදිලා යන මෙන්න මේ හිත තමන්ට ඕන විදිහට පාලනය කරගන්න තමන් දක්ෂ වුණේ නැත්තම්, කරත්තේ වේගයෙන් යන එක පාලනය කරගන්න බැරි වුණොත් එක්කෝ හෙලකට වැටිලා මැරෙන්න වෙනවා. එහෙම නැත්තම් අකුලක කොහේ හරි ගිහිල්ලා හැප්පිලා රෝද කැඩිලා ගිහිල්ලා මැරිලා මැටෙන්න වෙනවා. ඒ හින්දා මේ වේගයෙන් යන කරත්තය තමන්ට ඕන විදිහට පාලනය කරගෙන තමන්ට ඕන තැන දක්වා දක්වන්න පුළුවන් නම් එයා තමයි පිනතුනේ නියම සාරතී කියලා කියන නියම රියදුරා කියලා බුදුහාමුදුරු දේශනා කළේ. එහෙනම් මේ වේගයෙන් යන අපේ හිත පාලනය කරගෙන අපිට ඕන තැන දක්වා කටයුතු කරන්නට අපිට ගමන් කරවන්නට පුළුවන් නම් නියම සාරතී බවට පත් වෙන්නේ ඔබ පින්වත්නි. එහෙනම් ඔබ දක්ෂ වෙන්නට ඕනේ මොකටද පින්වත්නි? අපේ හිත දමනය කරගන්න දක්ෂ වෙන්නේ. මොකද මේ හිත කියලා කියන්නේ හීලා එකෙක් නෙවෙයි. බුදුහාමුදුරු දේශනා කරන්නේ කොයි වගේ කියලාද? හරියට පින්වත්නි කැලෙන් අල්ලගෙන ආපු කුළු හරකෙක් වගේ, කැලෙන් අල්ලගෙන ආපු වල්ලලියෙක් වගේ. කැලෙන් අල්ලගෙන ආපු ගමන් ඒ අලියගෙන් අපිට වැඩ ගන්න බෑ, පෙරහැරට තියන්න බෑ, කොටාත් දන්න බෑ. අපි ඉස්සල්ලා මොකද කරන්න ඕනේ? හීලේ කරන්න ඕනේ, මෙල්ල කරගන්න ඕනේ. ඒ වගේ පිනතුනේ අපි මේ හිත මෙල්ල කරගන්න ඕනේ මොනවගෙන්ද? මේ හිත තවා ගන්න ඕනේ මොනවගෙන්ද? අපේ හිත හරි දරන අඩුයි පින්වත් නේ. අපි කොච්චර කිව්වත් අපේ හිත අවනත වෙන්නේ නැහැ. ඒ හින්දා මේ හිත අවනත කරන්න නම්, මේ හිත සංවර කරගන්න නම් අපේ හිත තවන්න ඕනේ ධර්මයෙන් පින්වත් නේ. දැන් හිතන්නකෝ, අපිට බත් එකක් උතා ගන්න ඕනේ. කෙහෙල් කොලයක් කපාගෙන ඇවිල්ලා එහෙමම පිටින් අපිට ඒ කෙහෙල් කොලේ බත් එක උතන්න ගියොත් කෙහෙල් කොලේ ඉරිලා යනවා. එහෙනම් අපිට ඕන විදිහට නමන්න නම් අපි මොකද කරන්නේ පින්වත්නි? එහෙනම් ඒක අපිට ඕන ගානට තවා ගන්නවා. ඒක අපිට ඕන ගානට තැව්වහම අපිට ඕන විදිහට ඒක නමා ගන්න බෙයිද පින්වත්නි? එහෙනම් මේ හිත අතීතේ ඉනම් හරි දරනළුයි පින්වත්නි. ඒ හින්දා මේ අතීතේ දරනළු හිතින්දා මේ ලෝකී හිතටම වහල් වෙච්ච හින්දා විඳපු දුකත් පින්තුනේ අප්‍රමාණයි. ඒ හින්දා හිතට රැවටිලා හිතට වහල්ෙක් වෙලා අවීච මහ නරකාදීවල කල්ප ගාන පැහි පැහි ප්‍රේත ලෝකවල වලට වැටි වැටි සෙම සොටු ටික අනුභව කර කර මහා ප්‍රේතියෝ පෙරේතියෝ වෙලා දුක් විඳ විඳ බල්ලෝ බලල් වෙලා පාරක් පාරක් ගානේ කහ කහ වාහන වලට යට වෙවි මිනිස්සුන්ගෙන් ගුටි කකා සත්තුන්ගේ ආහාර බවට පත් වෙලා මෙරි මෙරි ගියපු වාර අනන්තයි. හිතට වහලෙක් වෙච්ච හින්දා ඇස් දෙක පේන්නේ නැති අන්ධය වෙලා ගල් මුල් වල හැපි හැපි මෙරි මෙරි ගියපු වාර අනන්තයි. අතපය දෙක දිගහැරගන්න බැරි කොරෙක් වෙලා තමන්ගේම මල මුත්‍ර ගොඩේ අසූචි ගොඩේ හිත හොඳයි හොඳයි කර කියපු දේවල් කරන්න ගිහිල්ලා වහල් බවට පත් වෙලා හිතේ වහලෙක් බවට පත් වෙලා වෙච්ච දේවල් නම් අප්‍රමාණයි. අදටත් මේ දුකක් විඳිනවා නම් විඳින්න පිනවත්නි අපේ හිත හරියට අපිට හදාගන්න බැරි වෙච්ච හින්දමයි. මෙතෙක් මේ ලෝකේ අනන්තවත් බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණා. ඒ පහළ වෙච්ච හැම බුද්ධ ශාසනයකමත් අපිට ආදරයෙන් ගෞරවයෙන් අපේ හිත හදාගන්න ධර්මයේ පරිශීලනය කරගන්න බැරි වෙච්ච හින්දා, ධර්ම මාර්ගය තුල අනුගමනය කරගන්න බැරි වෙච්ච හින්දා ඒ හැම බුද්ධ ශාසනයක්ම අපින් ගිලිහිලා ගිලිහිලා ගියා. ආයෙත් සංසාරේ පිනකට මේ මුළු සංසාර ගමනම නවත්ත ගන්න මාර්ගයක් අපිට හම්බ වෙලා තියෙනවා. අපේ පිනකට අපිට ආයෙත් බුද්ධ ශාසනයක් මුණගැහිලා තියෙනවා. මේ මුණගැහිච්ච වෙලාවේ ඔය වේගවත්ව යන කරත්තය නතර කරගන්න මේ ධර්මයේ නැමැති තෝන් ලනුව අතර ගන්න පින්වත්නේ. ධර්මයේ නැමැති නාස් ලනුවෙන් තමයි කරත්තය අපිට ඕන විදිහට පාලනය කරගන්න වෙන්නේ. ඒ හින්දා තමන්ට ඕන තැනට යන්න තමන් දක්ෂ වෙන්න, තමන්ට ඕන තැනට තමන්ගේ කරත්තය අරගෙන යන්න. එහෙම නැති වුණොත් අපිට වෙන්නේ
හිතට ඕන තැනට යන්න ගිහිල්ලා කරත්තේ වේගෙන් යන තැනකට අපිට නවත්ත ගන්න බැරි වෙනොත් එක්කෝ ගල්වල මුල්වල හැප්පිලා කරත්තේ පෙරලා අපිට මැරෙන්න වෙනවා. එහෙනම් අපිට තරහවක් ආපුවාම, ද්වේෂයක් ආපුවාම, ක්‍රෝධයක් ආපුවාම කොහොමද අපි හැසිරෙන්නේ? දැන් මේ දෙව්දුවට තරහව ආවා, තමන්ගේ දරුවගේ අතපය කපලා යනකොට, තමන්ගේ ගෙදර කඩනකොට දෙව්දුවට ආපු තරහ භික්ෂුන් වහන්සේට ගහන්න අත උස්සල පෙනුතුනේ, අත් දෙක පාත් දාලා තමයි බුදුහාමුදුර ළඟට ගියේ. අපි අපේ ජීවිතය වෙන හිතලා බලන්නකෝ. අපේ දරුවෙකුට මොනවා හරි වුණා කියලා කිව්වොත්, අපේ ගෙදර කවුරු හරි ඇවිල්ලා කැඩුවා කියලා කිව්වොත් අපි කොයි විදිහට හැසිරෙයිද? දැන් අපිට අපේ හිත පාලනය කරගන්න පුළුවන්ද? පින්වත්නි මතක තියාගන්න, පාලනය කරගන්න බැරි වුණොත්, සකස් කරගන්න බැරි වුණොත් අපේ හිත තරම් අපිට වද දෙන, අපේ හිත තරම් අපිට හතුරුකම් කරන වෙන කිසි දෙයක් මේ ලෝකේ නැහැ. ඒ නිසාම අපේ හිත හදාගන්න වෙනවා. ඒ හිත හදාගන්නවා කියන්නේ කැඩිච්ච හින්දා දැන් කැඩුණනේ කමක් නැහැ, ආයෙත්ින් ගඩොල් ටිකක් තියලා මේක හදාගමු කියලා හිත හදාගන්න එක නෙවෙයි. දුක් නොවෙන තරමට ආයෙ තරහක් කවදාවත් යන්නේ නැති දැනකට අපේ හිත සකස් කරගන්න ඕනේ පින්වත්නි. ක්‍රෝධය තරහව කියලා කියන්නේ හරියට කොයි වගේද පින්වත්නි? ඔබේ හිතට තරහක් එනකොට ඔබ මෙන්න මේ වගේ දකින්න පින්වත්නි. කොයි වගේද දකින්න ඕනේ? අපේ ගෙදරට හිතන්නකෝ දරුණු සර්පෙක් රිංගුවා කියලා. විස තියෙන සමහර වෙලාවට එක පාරෙන් දෂ්ට කළොත් එහෙම මැරෙනවා. එක පාරෙන් දෂ්ට කළොත් එහෙම මැරෙනවා. ඒ තරම් විස සහිත සර්පෙ ගෙට ඇතුල් වුණා කියලා කිව්වොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ පින්වත්නි? ඒ තරම් විෂ සහිත සර්පයේ ගෙට ඇතුළු වුණා කියලා කිව්වොත් පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලෝ උත්සාහවත් වෙන්නේ ඒ සර්පයාව ගේන් එළියට දාන්න. දරුවෝ ටික ඉන්නේ ඕකේ, අම්මා තාත්තා ඉන්නේ ඕකේ, බැරි වෙලාවත් ඔය සර්පයා කෑවොත් ඒගොල්ලන්ට හානියක් වෙනවා කියලා දැනගෙන ඔයගොල්ලෝ මොකද කරන්නේ පින්වත්නි? පුළුවන් තරම් ඉක්මනට අර සර්පයාව, අර සතාව ගෙදරින් එළියට දාන්න උත්සාහවත් වෙනවා. එහෙනම් මතක තියාගන්න, ඔය හිත ඇතුළට ක්‍රෝධය නැමැති සර්පයා රිංගපුවහමත් ඒ සර්පයාට ඔය ඇතුලේ ඉඳගෙන සර්පයාට ඕන වැඩ ටික කරන්න නොදී භූමිතෙල් ගහපු ගැරෙන්ඩියෙක් කෙලවනවා වගේ පින්තුනේ හිතට එන සර්පයාව, ක්‍රෝධය නැමැති සර්පයාව එලවන්න උත්සාහවත් වෙන්න. එහෙම නැති වුණොත් ක්‍රෝධය පිටින් ඔබ වචනයක් පිටකළොත්, ක්‍රෝධය පිටින් ඔබ ක්‍රියාවක් කළොත් ඒ වගේ ප්‍රතිවිපාක හැටියට, කර්ම විපාක හැටියට ඔබට බොහෝ කාලයක් විඳවන්න වෙනවා. නේ? අපි කියන්නේ බැරි වෙලාවත් මනස දූෂිත කරගෙන, දැන් තරහවක් අපේ හිතට ආවම කියන්නේ මනස පිරිසිදු නැහැ. නේ? මනෝ පුබ්බංගම ධම්මා, මනසමයි හැම දෙයකටම කර්මයකට පූර්වගාමියා වෙන්නේ. දැන් මනස පිනතුනි තරහෙන් හදාගෙන, හිත තරහෙන් හදාගෙන මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිට්ඨා මනෝමය, හැම ක්‍රියාවකටම මනස මූලිකයි. මනසාචේ පදුට්ඨේන, ඒ කියන්නේ හිත දූෂිත කරගෙන, වාසතිවා කියයි නම්, කරෝතිවා කරයි නම්, තතෝ නම් දුක්ඛ මන්වේති. අපි පිටිපස්සේ එනවා මොනවද? දුක හරියට කොයි වගේද පින්නතුනි? චක්කංව වහතෝ පදං, ගොනා පිටිපස්සේ එන කරත්තරෝදේ යම්සේද අපි පිටිපස්සෙන් දුක එනවා. කවුද දුක හදාගත්තේ? අපිමයි. අපිමයි දුක හදා අදත් දුකයි දුකයි කියලා විඳින්නේ. සමහර වෙලාවට තරහ හිතින් කියපු වචනයක් මගේ තරහින්දනේ මං කිව්වේ කියලා ඒක අය සමාවෙන්න වෙන්නේ නෑ පෙනතුන. විපාක හැදෙනවා ඒ වෙනුවෙන් අප්‍රමාණ විදිහට. විපාක හැදෙනවා අප්‍රමාණ විදිහට. තරහ හිතක් ඇති කරගෙන, දැන් ඔබ අහලා තියෙනවද පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ දවසක් වැඩ ඉන්න වෙලාවේ මොගලම් මහරහතන් වහන්සේ, ලක්වන මහරහතන් හාමුදුරුවෝ ඒ දෙන්නා ගිජ්ජකූට පර්වතයෙන් බැහැගෙන එනවා. මේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා බැහැගෙන එනකොට මොගලම් මහරහතන් වහන්සේ දකිනවා මහා අරුම පුදුම ප්‍රේතයෙක්. කොහොමද ඒ ප්‍රේතයාගේ ස්වභාවය? මනුස්ස ඔළුවක් තියෙන, පිඹුරෙක්ගේ වගේ ඇඟක් තියෙන, ඒ ඇඟ යොදුන් ගානක් දිගයි. පොඩි ගානක් නෙවෙයි, යොදුන් ගානක් දිගයි. එහෙම සත්‍යයක්.
ඒ සත්වයාගේ ස්වභාවය අහසෙන් යන්න පුළුවන් සත්වයෙක් ඉරදීෙන් යනවා. මුගලන් මහරහතන් වහන්සේ මේ සතාව දකිනවා කොයි වගේද? නැට්ට පැත්තෙන් ගිනි අර ඇවුලුනහම ඒක පිච්චි පිච්චි පිනතුනේ ඔළුව දක්වාම ඇවිලිගෙන එනවා. ඔළුවෙන් ගිනි ගත්තහම ආපහු නැට්ට පැත්ත දක්වාම ගිනි ඇවිලිගෙන ගිහිල්ලා මැරෙනවා. කර්මය ඉවර නැහැ. ආයෙත් ඉපදෙනවා. ආයෙත් මේ විදිහටම දුක් විඳිනවා. ආපහු පිනතුනේ කඳ මැදින් ගිනි අරගෙන දෙපැත්තට ඇවිල්ලා පිච්චිලා මැරිලා යනවා. පින්වත්නි, මේ විදිහට මෙරි මෙරි යන ප්‍රේතයාව දැකලා මොගලන් හාමුදුරුව සිනහවක් පහළ කෙරුවා. ලක්කන හාමුදුරුව අහනවා, මොග්ගල්ලාණන් වහන්සේ ඔබවහන්සේ සිනහවක් පහළ කළේ ඇයි කියලා. ඒක මෙතනදී අහන්න එපා, බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට මගෙන් අහන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ගියා. ගිහිල්ලා ඇහුව, ස්වාමීනි, මමත් මොගලන් මහ රහතන් වහන්සේ ගිජුගුළු පව්වේ ඉඳලා පිණ්ඩපාතයට වැඩම කරගෙන එනකොට මොගලන් හාමුදුරුවෝ එක් අවස්ථාවකදී සිනහවක් පහළ කළා. ස්වාමීනි, මුන්වහන්සේ කිව්වා ඒ සිනහව පහළ කරපු එක භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී අහන්න කියලා. මොගලන් හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා, මොග්ගල්ලාණේ, ඔබ කුමකටද සිනහවක් පහළ කළේ කියලා. ස්වාමීනි, මහා අරුම පුදුම ප්‍රේතියෙක් දැක්කා. මනුස්ස ඔළුවක් තියෙන, පිඹුරු ඇඟක් තියෙන, අහසදීම ඇවිලිලා පිච්චිලා මැරිලා යන, ආයෙත් ඉපදී ඉපදී මැරෙන ප්‍රේතියෙක්ව දැක්වා කිව්වා. ඒ වෙලාවේ පිනතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොග්ගල්ලාණය, මං ඔය ප්‍රේතයාව දැක්කේ බුදු වෙච්ච බුද්ධ ආසනේ ඉඳගෙනමයි කිව්වා. බුදුහාමුදුරගේ වජිරාසනේ ඉඳගෙනම තමයි මේ ප්‍රේතයාව දැකලා තියෙන්නේ. හැබැයි මං ප්‍රකාශ කළේ නෑ. ඇයි? මෙහෙම දේවල් තියෙනවා කියලා කිව්වොත් මිනිස්සු ඒවා පිළිගන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා පිළිගත්තේ නැත්නම් මිනිස්සුන්ට බොහෝ අවඩක් සිද්ධ වෙනවා. පින්නතුනේ බුදු කෙනෙක්ගේ වචනයක්වත් පිළිගන්නේ නැති නිසා. දැන් මම මේ කතාව කියන්නේ මට සාක්ෂිකාරයෙක් ඉන්නවා කියලා කිව්වා. ඒක ඔබත් ඒක දැකපු නිසා කිව්වා. භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි, එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ කියනවා, මහණෙනි, පෙර කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ සුමංගල කියලා සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටියක් හදලා දීලා තිබා. දැන් අපි බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ජේතවනාරාමයේම හදලා තිබ්බ සුගන්ධ කුටියක් තිබුණා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආරාම හැම එකක්ම සුගන්ධ කුටි හදලා තිබ්බා. ඒ වගේ බුදුහාමුදුරන්ට වැඩ ඉන්න කුටියක් හදලා දුන්න මේ සුමංගල කියන සිටුතුමා. මෙයා හරි ශ්‍රද්ධාවන්තයි. හැමදාම උදේම යනවා බුදුරජාණන් වහන්සේව දකින්න. මෙහෙම දකින්න යනකොට රෑ තිස්සේ හොරකම් කරගෙන හොරකමේ ගිය මිනිස්සෙක් අර කකුල් දෙකේ මඩ තැවිලිච්ච ගමම්ම එහෙම්ම ඇවිල්ලා කඩපිලක් ඉස්සරහා තමන්ගේ ඇඳුමෙන් මූණ වහගෙන ඔළුව වහගෙන නිදි. මේ සුමංගල සිටුවරයා මේක දිහා බලලා කියනවා, රෑ තිස්සේ හොරකමේ ගිහිල්ලා මේ මිනිස්සයා කකුල් දෙකවත් හොදගෙන නිදාගෙන නැහෙනේ කියලා කිව්වා. ඔච්චරයි කිව්වේ. අර මිනිස්සයා අර පොරෝගෙන හිටපු ඇඳුමෙන් මූණ එළියට දාලා බැලුවා, කවුද මේක කිව්වේ කියලා. මේ වචනෙට පිනතුනි තරහක් ඇති කරගත්තා. මමත් උඹට හොඳ වැඩක් කරන්නම්කෝ කියලා තරහක් ඇති කරගත්තා. තරහව ඇති කරගෙන මොකද පිනවත්නි කරේ? හොඳට පැහිලා තිබුණු කෙත්‍යායක් තිබුණා සිටුතුමාගේ. ඒ කාලේ සිටුවරුන්ට බොහෝම ඉඩම් තිබුණා. හොඳට පැහිලා කපන්න ඕන වෙන තිබ්බ කෙත්‍යායෙ ගිනි තිබ්බා. මේ මිනිස්සයා කෙත්‍යායෙ ගිනි තිබ්බා. එක වතාවක් නෙවෙයි, හත් වතාවක් ගිනි තිබ්බා. සිටුතුමා දුක්ුන්නේ. ඊට පස්සේ සිටුතුමාට ඒ කාලේ ඉන්දියාවේ බොහොම සම්පතක් තමයි ගව සම්පත කියන්නේ. පිනතුනේ බොහෝ මිනිස්සු දාලා සිටුතුමාගේ ගව සම්පතක් තිබුණ ගව සම්පතේ හරගේ කකුල් කැපුවා. එහෙම කෙරුවත් සිටුතුමා දුක්ුන්නේ. දැන් මොන විදිහේ කෙරුවත් සිටුතුමා දුක් වෙන්නේ නැති හින්දා සිටුතුමාගේ මාලිගාවේ ඉන්න උයන මිනිස්සයව යාළු කරගත්ත හිමිට. උයන මිනිස්සයව යාළු කරගෙන ගෙදර ඉන්න කෙනාගෙන් අහනවා, මේ සිටුතුමා ගොඩාක් ආදරේක මොකේද, කැමති මොකේද කියලා ඇහුවා. අපි දන්නවා අපි ගොඩක් ආදරය කරන, අපි ගොඩක් කැමති දෙයක් නැති වුණොත් තමයි අපිට ගොඩක් දුක තියෙන්නේ. කොහොම හරි මෙයාව ෂේප් කරගෙන යාළු කරගෙන අහගත්ත මේ මිනිස්සයා සිටුතුමා මොකේද ආදරේ කැමැතිම කියලා අහනකොට කිව්වා, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදලා දුන්න සුගන්ධ කුටියට තමයි කිව්වා මෙයා බොහොම කැමති කරන්නේ. සිටුතුමා බොහොම ආදරේ කැමැතියි කුටියට කිව්වා.
එකන්නේ ඒක දිහා දකින්න බලන්න ඒක දිහා දැක දැකා සතුට වෙන්න හරි කැමතියි කිව්වා. මෙයා ඒකත් දැනගෙන බුදුහාමුදුරු සුගන්ධ කුටියෙන් නික්මුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්නපාත වෙලියට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය සුගන්ධ කුටියේ පැන් කල ටික ඔක්කොම මෙමෙට දාලා පොඩි කරලා ගහලා සුගන්ධ කුටිය ගිනි තියල දැම්මා. සුගන්ධ කුටිය ගිනි තිබ්බට පස්සේ සිරිතුමාට ආරංචි වුණා බුදුහාමුදුරුවන්ගේ සුගන්ධ කුටියත් කැඩුවා කියලා. පින්වත්නි, සිරිතුමා එතෙන්ට වෙලා හයියෙන් hina වුණා. වටේ හිටපු මිනිස්සු හිතුවා දැන් නම් සිරිතුමාට පිස්සුම හැදුනා කියලා. ඇයි හත් වතාවක් කුඹුර ගිනි තිබ්බා? කීප වතාවක්ම ගවගාලේ හරක්ගේ කකුල් කැපුවා. මෙච්චර කාලයක් බොහොම ශ්‍රද්ධාවෙන් හදලා වන්දනා කරපු සුගන්ධ කුටියකට ගිනි තිබ්බ මේ මිනිස්සයා කියලා දැන් සිරිතුමාට පිස්සු හැදිලා ඇති කියලා හිතුවා. මිනිස්සු ඇවිල්ලා ඇහුවා, සිරිතුමනි, ඔබතුමාගේ ඔළුව විකාරයක්වත් වුණාද කියලා. එහෙනම් මේ ඔක්කොම ගිනි තියලා තියෙනකොට ඔබතුමා hina වෙන්නේ ඇයි කියලා ඇහුවා. සිරිතුමා කිව්වා, දරුවනි, මට ඇති හැදිච්ච පිස්සුවක් නැහැ කිව්වා. මට මේක දිහා දැකලා හරි සතුටක් ඇති වුණා කියලා කිව්වා. මොකද වෙනවන්නේ? ගිනි තියපු දෙයක් දිහා දැකලා ආයි සතුටක් ඇති වෙන්නේ. ඈ සිරිතුමා හිතන්නේ මොකක්ද? සිරිතුමා කියනවා, මේ මිනිස්සයා මේ සුගන්ධ කුටිය කඩපු හින්දා මට තවත් සුගන්ධ කුටියක් හදලා බුදුහාමුදුරන්ට පූජා කරගන්න මේ බුද්ධ ශාසනයේ වාග්ය ලැබුණ කියලා. බලන්නකෝ හිතන විදිහ පේනවද? අපි නම් මොකද හිතන්නේ? නේ? නමුත් එයා හිතුවේ මොකක්ද? අනේ මට එකම බුදුහාමුදුරන්ට මට කුටි දෙකක් හදලා පූජා කරගන්න වාසනාවක් ලැබුණා. ආයිත් කුටිය හැදුවා. හදලා තිබ්බ දවසේ දැන් සිටුතුමා එතනිනුත් දුක්ුන්නේනේ. මේ මිනිස්සයා පෙන්නතුනේ හිතුවා දැන් වෙනම ආයිත් ආරාමේ හදලා දැන් පූජා කරන දවස තියෙනවනේ. සිටුතුමා කොයි වෙලාවක හරි මේ ආරාම විමේ තනි වෙයිනේ කියලා කිනිස්සක් කිනේ ගහගෙන ගිහිල්ලා හිටියා. තනි වෙච්ච ගමන් ඇනලා මරනවා කියලා. දැන් පෙන්නතුනේ සිටුතුමා ගිහිල්ලා ආරාම පූජාව සිද්ධ කරනකොට තනියෙන් අල්ලගන්න බැරි වුණා. දැන් මේ මිනිස්සයා තියෙනවා බුදුහාඳුන් ළඟට ගිහිල්ලා දැන් මේ අරමුණ සඳහන් කරනවානේ. ඒ වෙලාවේ බුදුහාමුදුර ළඟට ගිහිල්ලා කිව්වා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේට මම දෙවෙනි වතාවටත් කුටියක් හදලා පූජා කරගන්න මට පින හම්බුණා. ඒ පින හම්බුනේ පින්තුනේ මමත් එක්ක ඉන්න හතුරා මේ ඔබ වහන්සේගේ කුටිය කඩලා විනාශ කළ ගිනි තිබ්බ හින්දා. ඒ නිසා දෙවෙනි වතාවටත් මම බුදුහාමුදුරන්ට සුගන්ධ කුටියක් හදලා පූජා කළා. ස්වාමීනි, මේ සුගන්ධ කුටිය හදලා පූජා කරන එකේ පළවෙනි පින ඒ මිනිස්සයාට ඔබ වහන්සේ අනුමෝදන් කරන්න කිව්වා. අර මනුස්සයට පින්නතුනේ දෙලවරක් තුනා. මෙච්චර හානියක් කරපු, මෙච්චර විපතක් කරපු මේ සිටුතුමා මං වෙනුවෙන් අබමල් රේණුවක තරහක් නැණේ. මටම මේ පිනත් අනුමෝදන් කරනවනි කියලා මේ මනුස්සයා අර සෙනග මැද්දෙම වෙල සිටුතුමායි කකුල් දෙක අල්ලලා මැඳලා සමාව ගත්තා. කිව්වා, ඔබ වහන්සේට වෙච්ච පාඩුවට අපේ මුළු પરම්පරාවම ඇවිල්ලා මගේ දරු පරපුරත් එක්කම ඇවිල්ලා මං ඔබ වහන්සේගේ දාසියෙක් වෙලා ඔබ වහන්සේ ගාව සේවය කරන්නම් කිව්වා. මේ සියලු ණයතුරස් ඉවර වෙනකන් කිව්වා. සිරිතුමා කිව්වා, මම ඔබට සමාව දෙනවා, හැබැයි ඔබේ දාසකමින් මට ඇති වැඩක් නැහැ කිව්වා. ඇයි ඒ? දුරින් ඉඳලා ඔච්චර හරියක් කරන්න පුළුවන් නම් ළඟට ඇවිල්ලා කොච්චර හරියක් කරයිද කියලා කිව්වා. පින්වත්නි, සිරිතුමා සමාව දුන්නත් කරපු කර්මය නම් අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා කල්ප ගානක් මහා නිරේ පැහිලා පැහිලා දුක් ඉඳලා ආපහු ඇවිල්ලා පින්වත්නි මේ ප්‍රේත ලෝකේ මහා අද්භූත කර්මයක් හැටියට පිඹුරු ඇඟක් සහිත වෙවිල මේ දුක් විඳිනවා කල්ප ගානක්. හිතලා බලන්න, අපි සමහර වෙලාවට තරහ හිතින් කියන වචනයක් වෙනුවෙන් කරන ක්‍රියාවක් වෙනුවෙන් විපාක විඳින්න වෙනකොට පෙන්වත්නි අපිට ආයේ ඊට පස්සේ ඒ පිහිටට තිබ්බ එක දෙයක්වත් ආයේ අපිට නැහැ පෙන්වත්නි. ඒ නිසා මතක තියාගන්න, හිතට එක් ඇතුල් වෙන විස ගෝර සර්පයව ගෙදරට ඇදෙච්ච සර්පයේ එළියට පිටමං කරන්න උත්සාහවත් වෙන්නේ යම්සේද ක්‍රෝධය තියාගෙන නැවත තලු මරන්න යන්න එපා. නැවත නැවත මතක් කරකලා, අක්කොච්චි මං අවිදි මං අජිනි මං අහාසිමේ, අහවලා මට ගැහුවා, අහවලා මට බැන්නා, එදත් මට බැන්නා, අදත් මට බැන්නා කියලා නිතර නිතර පින්වත්නි තමන්ගේ හිතින් තමන් අරමුණු අරගෙන මෙනෙහි කර කර මෙනෙහි කර කර තරහම උපද්දවන්න එපා. ඒකේ අයහපත කාටද පින්වත්නි? ඒකේ අයහපත තමන්ට. ඒකේ අයහපත වෙන කාටවත් නෙවෙයි. දැන් මම මගේ හිතින් තරහ හිත හිතා හිටපුවාම මම මට තරහක් ඇති, මට අවඩක් කරපු මිනිස්සෙක් කෙරෙහි මම තරහ හිතක් ඇති කරගන්නවා.
ඇති කර කර ඒ මනුස්සයාව ගැන මතක් කර කර මම තරහක් ඇති කර ගන්නවා. හැබැයි ඒ තරහ ඇති කර ගන්න එකේ විපාකය කාටද තියෙන්නේ? ඒකේ තියෙන අවැඩ කාටද? ඒක හරියට කොයි වගේද දන්නවද? අපි මෙහිතිල් බීලා වෙන කවුරු හරි මැරෙනකම් බලාගෙන ඉන්නවායි. අපි මෙහිතිල් ටිකක් බීලා වෙන කවුරු හරි මැරෙනකම් බලාගෙන ඉන්නවා වගේ වැඩක්. පින්වත්නි, තරහව කියලා කියන්නේ, ක්‍රෝධය කියලා කියන්නේ තමන් නැති කරන දෙයක් මිසක්, ඒක තරහව කරන මිනිස්සයාගේ විපාකයක් මිසක්, අපි කවුරු හරි පුද්ගලික කරමුණු කරගෙන තරහ කරනවා නම් ඒ මිනිස්සයාට ඒකේ හානියක් නෑ. පින්වත්නි, එහෙනම් මතක තියාගන්න, ඇයි අපිටම අපි වල කපාගන්නේ? ඇයි අපිටම අපි දුකටපත් වෙන තැන් හදාගන්නේ? එහෙනම් ධර්මය නොදන්නකමින්දමයි අපි අපිට ආවැඩ කරගන්නේ. පින්වත්නි, ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපේ ශරීරය තුල විසක් තියෙනවා කියලා දැනගත්තොත්, අපේ ශරීරයේ විසක් ඇතුල් වෙලා තියෙනවා කියලා අපි දැනගත්තොත් එහෙම, ඒ විසින්ද සමහර වෙලාවට පිළිකා හැදෙන්න පුළුවන්, මාරාන්තික දුක් වේදනා විඳින්න පුළුවන්. විස ඇතුල් වෙලා තියෙනවා කියලා දැනගත්ත පමණින් අපි මොකද කමින්දුන කරන්නේ? විස ඉවත් කරගන්න වමාර ගන්න අපි කොච්චර උත්සාහවත් වෙනවද? එහෙනම් ඔබේ කඳට ඇතුල් වෙච්ච විස මොකද්ද? ක්‍රෝධය කියලා කියන්නේ ඔබේ කඳට ඇතුල් වෙච්ච විසක් වින්ද, ඔබේ හිතට ඇතුල් වෙන විසක්. ඒක තියාගත්තොත් ඔබට බොහෝ කාලයක් දුක් පිනසෙන්නේ. දැන් අර විසගෝර සර්පෙක් කියලා කිව්වනේ ක්‍රෝධය. පින්තුනේ මතක තියාගන්න, ඔය කියන විසගෝර සර්පයක් මේ ගෙට ඇතුල් වෙච්ච එකක් කෑවොත් නම් මේ ජීවිතේ මරණයට පත් වෙයි. හැබැයි සසර නම් සමහර වෙලාවට දුකකට පත් වෙන්නේ නැහැ. මොකද මේ සර්පයා මේකේ මගේ ශරීරේ කාපුවාම මේ මනුස්ස ජීවිතේ අපේ අවසන් වෙයි. හැබැයි ඒ සර්පයාට බෑ මන් නිරයට දාන්න. ඒ සර්පයාට බෑ මන් පෙරේත ලෝකෙට දාන්න. ඒ සර්පයාට බෑ මන් තිරිසන් ලෝකෙට දාන්න. ඒ සර්පයාට බෑ මන් අන්ධයෙක් කොරෙක් බීරෙක් බවට පත් කරන්න. හැබැයි ඒ ආපු සර්පයාට වඩා විසයි. පින්නොත් මොන සර්පයාද? ක්‍රෝධය කියන සර්පයා ඊට වඩා විසයි. ඒ සර්පයාව එළෙව්වේ නැත්තම් අර සර්පයොන්ට වඩා ජීවිතේ බොහෝ කාලයක් දුක් දෙන සර්පයෙක් වෙනවා. කොටියෙක්, සිංහයෙක්, නයෙක්, කොළගෙක් වෙලා තමයි තරහත් එක පින්වත්නි ඉපදෙන්න වෙන්නේ. එහෙනම් පින්වත්නි, කතා කරන්න කොපමණ කාලයක් තිබුණත් අපිට කාලය අවසන් වෙලා යනවා. ඒ නිසා මතක තියාගන්න, අපි ගාව තියෙන ක්‍රෝධය දුරු කරගන්න උත්සාහවත් වෙන්න, එළව ගන්න උත්සාහවත් වෙන්න. එහෙම නැති වුණොත් අපිට අපේ හිත තරම් හතුරෙක් වෙන කොහෙවත් නැහැ. අපි කතාවට කියන්නේ යකඩේ හටගන්න මලකඩමයි යකඩය විනාශ කරන්නේ. ඒ හින්දා තරහව කියන එක දුරු කරගන්න උත්සාහවත් වෙන්න. තරහව කියන එක දුරු කරගන්න මෛත්‍රිය අපි ගාවට අරගෙන එන්න. මතක තියාගන්න, මට කවුරු හරි බැන්නොත් එහෙම, මට කවුරු හරි ගහනවා නම් මතක තියාගන්න මේක මගේ සංසාරේ ගනුදෙනුවක් කියලා. නැවත ආපහු ඒකට ප්‍රතිකර්ම කරන්න ගියොත් එහෙම, ඒ කියන්නේ මමත් අපේ අම්මගේ කිරිමනේ බීවි, අපිත් ওই කිරිම තමයි බීවි, අපිත් කෑවේ හාල් පොල් බත් ටිකම තමයි කියලා මටත් පුළුවන් ගහගන්න කියලා ගියොත් කවදාවත් මේ වැඩේ අවසන් වෙන්නේ අවසන් නැහැ. හිතන්නකෝ, අසූචි වලින් පිරිච්ච, සෙමසොටු වලින් පිරිච්ච තැනක් තියෙනවා. දැන් මේක සුද්ධ කරගන්න එපා, නැත්තම් ගඳයිනේ. සුද්ධ කරගන්න කියලා වැසිකිලි වලටම ගිහිල්ලා තවත් එකක් බාල්දියක් අරගෙන ඇවිල්ලා අරකට ගහනවා. දැන් මොකක් වෙයිද? දැන් ගඳ අඩු වෙයිද, ගඳ වැඩි වෙයිද? එහෙනම් වෛරයෙන් වෛරේ කවදාවත් සංසිඳෙන්නේ නෑ. පින්වත්නි, අවෛරෙම තමන්ගේ ගනුදෙනේ ඉවර කරන්න උත්සාහවත් වෙනවා මිසක් තවත් සසරට ගනුදෙනු එකතු කරන්න ගියොත් එහෙම කවදාවත් මේ සසර දුකෙන් අපිට අත් මිදෙන්න වෙන්නේ නෑ. පින්වත්නි, ඉතින් කිය යුතු කාරණා බොහොමයක් තිබුණත් කාලේ අවසන් වෙනවා. පින්වත්නි, අවසානයේ මේ දෙව්දුව බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්ම කාරණා වහලා සෝතාපන්න ඵලයටපත් වෙනවා. සෝවාන් වෙච්ච දෙව්දුවක් වුණත් අඬනවා. දැන් ඇයි අඬන්නේ තවත් කියලා ඇහුවා. ස්වාමීනි, මට යන්න ඉන්න හිටින්න විමානයක් නෑ, අර ස්වාමීන් වහන්සේ ගහ කපලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ සුගන්ධ කුටිය පේන තෙක් මානේ දවස් දෙක තුනකට ඉහත චුත වෙච්ච දිව්‍යාංගනාවක් හිටපු විමානයක් පෙනලා කිව්වා, ආන් අර විමානයේ ඔබ වැඩ ඉන්න කියලා. බුද්ධ දත්ත කියලා ඒ විමානය නම් කළා කියලා කියනවා. මහේසාක්‍ය දෙවිවරු ආවත්
ඒ විමානයෙන් ඒ දිව්‍යාංගනාවට නම් යන්න උනේ නෑ කියනවා. ඒ තරම් ප්‍රබලයි, බල සම්පන්නයි. මොකද මේ දිව්‍යාංගනාවක් දැන් මහේශාක්‍ය තරම් බල සම්පන්න දෙවි කෙනෙක්. මොකද සෝවහන් භාවයට පත් වෙච්ච වෘක්ෂ දේවතාවා. ඒ නිසා පින්තුනි, අපේ ජීවිතය තුළ තමන් උත්සාහවත් වෙන, තමන් දක්ෂ වෙන්න වේගයෙන් යන කරත්තය තමන්ට ඕන විදිහට පාලනය කරගෙන, තමන්ගේ ජීවිතය සකස් කරගෙන සසර දුක්ගින නිවා ගන්න මගට පමුණවා ගන්නට දක්ෂ රියදුරෙක් බවට පත් වෙන්න, දක්ෂ සාරතියෙක් බවට පත් වෙන්න ඔබ හැම දෙනාට මේ උතුම් සද්ධර්මානුශාසනාව නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි, අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නට යෙදුනේ RD පාරමී නෙත්සරා දියණිය, ඒ වගේම ඊශ්‍රායලයේ සේවයේ නියුතු WM සන්ධ්‍යා කුමාරි වර්ණසූරිය, ඒ වගේම RD චන්දිමාල් නිල්ස් ආදරණීය පියතුමන් ඇතුළු මේ පිරිස තමයි අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නට යෙදුනේ. ඉතින් මේ පින්තුන්ගේ ප්‍රධාන බලාපොරොත්තු අරමුණ තමයි විශේෂ වශයෙන්ම 2024 දෙවෙනි මාසේ 10 වෙනි දින 19 වෙනි දින ජන්මදිනය සිහිපත් කරන්නට යෙදුණු RD පාරමී නෙත්සරා දියණියට ආශිර්වාද කිරීම. විශේෂ වශයෙන්ම අපි ආශිර්වාද කරනවා කාල බීලා ජීවිතේ සතුටකටපත් වෙලා තවත් කෙනෙකුට ජීවිතේට වසක් දීලා සමහර වෙලාවට ඒ ජීවිතේ එදා සතුට ගත කරන්න ඇවිල්ලා ගෙදරකට ගිහිලා තවත් අනදබර වෙන තැනක්පත් නොකරගෙන ලෝකයේම සුවපත් කරන්න පුළුවන් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් මුළු ලෝකයටම දානය කිරීමේ අනන්ත ආශිර්වාදෙම පුතේ ඔබට ඒ ඇති ජීවිතයේ නිදුක් බව නිරෝගී බව සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලබන්න. එනිසා ආශිර්වාද කරනවා මේ උතුම් සද්ධර්ම දේශනාවේ අනන්ත ආශිර්වාද බලයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් භාවය දීර්ඝායු සම්පත්තිය වේවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් මෙලව ජීවිතේ කරන කියන යහපත් සම්මියක් වූ ප්‍රාර්ථනාවන් අධ්‍යාපනාදී කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම මෙලව ජීවිත යහපත් කරගනිත්වා, පරලොව ජීවිත සුගතිගාමී කරගනිත්වා, සසර ගමන කෙටි කරගෙන ගොහොර කටුක දුක්ඛිත සසරෙන් අත් මිදෙන්නත් මේ පින ඒකාන්තයෙන්ම ඔබ උපකාර කරගනිත්වා කියලා මම ආශිර්වාද කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මිය පරලොව යන්නට යෙදුන WM ජයසූරිය පියතුමන්ටත්, ඒ වගේම RA මෙනික්හාමි මෑණියන්ටත්, ඒ වගේම පවුලේ නමින් මිය පරලොව ගිය වංශ පරම්පරානුගත කුල ප්‍රවේණිගත සියලු මියගිය ඥාතීන් සිහිපත් කරලා ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට නම් සඳහන් කළා වූ මිය පරලොව ගිය මව් දෙමව්පියන්ටත් සංසාරයේ අනන්ත වූ සංසාරයේ පටන් පින් බලාපොරොත්තු වෙන යම් තාක් ඥාති පිරිසක් වෙත්නම් ධර්ම ශ්‍රවණය කළ පින්තුන් නමින් මිය පරලොව ගිය සියලුම මියගිය ඥාතීන්ටත් රටදය වෙනුවෙන් දිවිපිදු ආදරණීය රණවිරුවන්ටත් මේ උදාාර පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන්මයිති වේවා. අනුමෝදන් වෙත්වා. සසරගත හෝ වැරද්දකින්වත් දුකටපත් වී නම් දුකෙන් අත් මිදේවා, බයටපත් වී නම් බයෙන් අත් මිදේවා, ශෝකයටපත් වී නම් ශෝකයෙන් අත් මිදේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ආශ්‍රය ලැබ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ඉතාමික්මම් භවයකදී මුතුන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කළ පින් දෙමු. ඒ වගේම පින්තුනි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඒ විදේශගතව සේවය කරන මෞතුමියටත්, ඒ වගේම පියතුමන් ඇතුළු මේ පින්කම සිද්ධ කර ගන්නට උදව් කළ, උපකාරය කළ, සහයෝගය දැක්වූ සියලු දෙනාටම ආශිර්වාද කරන්නත්, පවුලේ ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණිච්ච හැම දිනාටමත් ආශිර්වාද කරන බලාපොරොත්තු වෙන බව සඳහන් කරලා තියෙන මේ සියලු දිනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය, චිරජීවනය, දීර්ඝායු සම්පත්තිය වේවා. ඔබටත් මෙලව ජීවිතේ යහපත උදා වේවා, පරලොව ජීවිත සුගතිගාමී වේවා, සසර ගමන කෙටි කරගෙන මේ ගෞතම සම්මා සම්බුද්ධ රාජ්‍යයේම දුක් කෙලවර කර ගන්නට මේ උතුම් සද්ධර්මානුශාසනාමය කුසල ශක්තිය ඔබ හැම දිනාටද හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
ඒ වගේම මේ උතුම් වූ දාර කුසලානි සංස ධර්මයන් මෙවැනි උතුම් මාධ්‍යයක් ඇතිකොට වදාළ අපවත් වී වදාළ බෝධිසත්ත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මා විධාන නායක මාහිමිපාණන් වහන්සේටත් සම්මා සම්බුද්ධ ශාසනය මේ දක්වා රැකගෙන ඒමට කටයුතු සිද්ධ කළ සංඝ පීතෘන් වහන්සේලා අපවත් වී වදාළ සංඝ පීතෘන් වහන්සේලාට මහා සංඝරත්නයේ මේ පින් අත් වේවා අනුමෝදන් වෙත්වා උන්වහන්සේලාගේ පාරමී ගුණධර්මයන් සම්පූර්ණ වෙත්වා උන්වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අග්‍ර අමා මහ නිවන් ධාතුව සාක්ෂාත් කරගන්න මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කර මෙදිරියේ සිටින පින්වත් ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝකවාසී සදහැති පින්වත් සෑම සියලු දෙනාටමත් මේ උතුම් බෞද්ධ ආමාජ්‍ය ජාලේ අධ්‍යක්ෂක ධූරයේ දරණ අවසරයි බුරලැන්දේ වජිරඥාන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේතුළු මහා සංඝ රත්නයටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් අනුරාධපුර ශාඛාවේ තරිඳ පුතන් පුතණුවන් ඇතුළේ සියලුම දූ දරුවන්ටත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ උතුම් පින්බලෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ දීර්ඝායු සම්පත්තිය වේවා. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන බුද්ධාදි මහෞත්තමයාණන් වහන්සේලා නිවිසන සීපෙමින වෙලවදාල සාන්ත උත්තම අග්‍ර අමෘත මහා නිර්වාණ ධාතු සාස්සාත් කරගන්න මේ පිනේ කාන්තෙම උපකාර කරගනිත්වා ප්‍රසාදු කියලා පින් දෙමු. අවසාන වශයෙන් ලෝකපාලක ශාසන ආරක්ෂක අල්පේ ශාක්‍ය මහේසාක්‍යව අපව රකින අපේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන අපේ රට ආරක්ෂා කරන සියලුම දිව්‍ය මණ්ඩලවලට මේ පින් අත් වේවා අනුමෝදන් වෙත්වා. දිව්‍යව අපවත් සම්මා සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා. අවසන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න දෙවියන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච තීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.